प्रेमी नाम की वे उबे मटे किया दूंगा एंड मगे परमार्थे उबे मगे परमादर्शी उबे मगे एकाए न प्राप्त नेत उबे දහස් 500 වසරක අපේ ඉතිහාසයේ ශ්‍රී ලංකාව අනුබුදු මිහිදු දහමින් පෝෂණය වුණා. ඒ දහම් ගඟ හරහා අපේ රටේ චින්තනය ඇදී ගියා. මිනිසුන් අපේ සංස්කෘතිය වටා එකතු වුණේ ඒ මහා බෞද්ධ පෞරුෂය හරහා අනුබුදු මිහිදු දහමින් පෝෂණය වුණු අපේ මාතෘභූමිය දදහස් 500 වසරකට වඩා වැඩි කාලයක් ඒ තේරවාදී බුදුදහම රැගෙන ආවේ අපේ රටේ සිටි යතිවර ආනන් වහන්සේලා. උන්වහන්සේලාගේ ඒ ගෞරවනීය ගමන් මග නිසාම ලෝකයේ තේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය වගට ශ්‍රී ලංකාව පත් වෙනවා. එහි ගෞරවය එදා සිට අද දක්වාම සිරිලක කර වූ සියලු රජතරුවන් ඇතුළු අද අපේ අධිගරු ජනාධිපතිතුමන් දක්වාම හිමිවන්නේ නිතන්තරයෙන් ඒ මහා රාජතාන්ත්‍රික අනුග්‍රහය නිසා අපේ බුදුදහම එදා සිට අද දක්වා නොඑක් බාධා හැලහැප්පීම් මැද්දේ නිරායාසයෙන් අපේ ජනී ජනයා අතර එකතු වෙමින් ඔවුන්ට ශක්තිය වෙමින් ගලාගෙන යනවා. එහි අද දවසේ නියෝජනය අපේ ගෞරවනීය මහා සංඝරත්නය. මේ සංඝරත්නය අතරින් අද මේ රටේ සංඝ ශාසනය පෝෂණය කරන අපේ සාමණේර භික්ෂුන් වහන්සේලා උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමීමේ පරම පවිත්‍ර චේතනාව මුදුන්පත් කරවා ගැනීම වෙනුවෙන් පවත්වන ඔබයි රම්‍ය සඳ කිරණ නන්දාමාලනියන්ගේ ඒ මියුරු ගී ප්‍රසංගය ආරම්භ කරන්නට අප සූදානම්. අද දවසේදී ප්‍රධාන ආරාධිතයා ලෙසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ක්විට් දේශයේ ගරු තානාපතිවර CHM විජේරත්න මැතිතුමන් ඇතුළු එම මැතිනිය සම්භාවනීය අමුත්තන් සිළු දෙනා මේ වෙනකොට ප්‍රධාන ශාලාවේ අසුන්ගෙන සිටිනවා. හෙළේ මහා ගායිකාවගේ ගී ප්‍රසංගය ආරම්භ කිරීමේ බලාපොරොත්තු වෙන් අපි අපට උරුම වුණු අපේක මහරහා ගොඩනැගුණු ජාතියක්. වසර 2500කට වැඩි අපේ ලිඛිත ඉතිහාසය ඇතුලේ අපි ලෝකෙන් වෙන්වන්නේ අපේ ලෝකෙන් විශිෂ්ටවන්නේ
අපි හැමදාම අපේ එකම රැකගෙන ජීවත් වෙන නිසා එනිසාම අදත් අපි සූදානම් ඔබයි රම්ය සඳ කිරණ ආරම්භ කරන්නට මත්යෙන් ඉදිරියෙන් තිබෙන චිරානුගත පොල් තෙල් පහන් සිලු පහන් කරමින් මේ ප්‍රසංගයට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය ලබාගෙන එහි සංගීතමය රසය ඔබ හා එකතු කර ගා ගන්නට මුලින්ම මාරාධනය කරනවා අද දවසේදී ඔබයි රම්ය සඳ කිරණ මේ ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායකයා වන සුමිත් රංජන් මහතාට අද දවසේදී චිරානුගත පොල් තෙල් පහන් සුළු පහන් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ක්විට් දේශයේ ගරු තානාපති CHM විජේරත්න මැතිතුමන් ප්‍රධාන වේදිකාව වෙත කැඳවාගෙන ඉන්නට මාරාධනය කරනවා ප්‍රසංගයේ සංවිධායක සුමිත් රංජන් මහතාට ගරු තානාපතිතුමන් වේදිකාවට කැඳවාගෙන එන ලෙස තානාපතිතුමන් සමගින් මේ මොහොතේ මාරාධනය කරනවා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාටත් එන්න වේදිකාවට මංගල පහන් සිළු පහන් කිරීම සඳහා ඔබයි රම්‍ය සඳ කිරණ සාර්ථකත්වෙන් සාර්ථකත්වයට පත් වේවායි කියන පවිත්‍ර චේතනාවෙන් තානාපතිතුමන් මංගල පහන් ප්‍රදීපය පහන් කළ මොහොත එතෙකම තානාපති කාර්යාලයේ දෙවන ලේකම් අනාස් මහතාටත් මා ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා වේදිකාවට එවැගේම රේණුකා මහත්මියටත් මා ආරාධනය කරනවා එන්න පහන් සිළු පහන් කරන්නට එවැගේම වෛද්‍ය ඉඹුලාන මහතාටත් මා ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා මංගල පහන් ප්‍රදීපය පහන් කරන්නට එවැගේම මේ ප්‍රසංගයේ නිර්මාතෘ සුමිත් රංජන් මහතාටත් මා ආරාධනය කරනවා මංගල පහන් ප්‍රදීප පහන් කරන්නට එතෙකම ක්වින්ස් රංජා සංස්කෘතික සංගමයේ සභාපති දේශමාන්‍ය ආචාර්ය අජිත් කවිකුමාර මහතාට විකටර් සිල්වා මහතාට ෂේන් මිල්හාන් මහතාට මොරගොඩ මහත්මියට නාදියා මහත්මියට දම්මිකා මහත්මියට පත්මා මහත්මියට ප්‍රසන්න මහතාට නිශාන්ත මහතාට රාජා මහතාට සුමිත් මහතාට කෙඩි මල්ලිකා මහත්මියට මේ සියලු දෙනාට මම ඉතාම බොහොම ගෞරවයෙන් ආරාධනය කරනවා මේ මංගල පහන් ප්‍රදීප පහන් කරමින් හෙළයේ මහා ගායිකාවගේ මේ මියස්සි ප්‍රසංගය ආරම්භ කරන්නට ඔබේ ආශිර්වාද එකතු කරන්නට අප සමග අත්වල් බැඳ ගන්නා හැටියට සුදී මංගල පහන් ප්‍රදීප පහන් කරමින් ඔබයි රම්‍ය සඳ කිරණ මේ මියස්සි ප්‍රසංගයේද ආරම්භය ලබා දුන් සිරු දිනාට අපේ සුතිය පුද කරන්නට ඕනේ
විශේෂයෙන්ම මේ ප්‍රසංගය පිළිපදව කතා කරනකොට අපිට නිරන්තරයෙන් මතකයේ තැගෙන දෙයක් තමයි සුමිත් මහත්මයා බොහොම මහන්සියෙන් මේ පිරිස එකතු කරගෙන මෙවැනි ප්‍රසංගයක් ගෙනෙන්නට උනේ කියන කතිකාව ඇති කරගත්ත වෙලාවේ අපේ ගරු තානාපතිතුමන් ඇතුළු තානාපති කාර්යාලයේ සුදේෂ්කර බණ්ඩාර මහතා ඇතුළු එනිල්ද හරින් බොහොම කැමැත්තෙන් සිය සහාය ලබා දෙනවා. ඒ ලබා දෙන්නේ හේතු කාරණා ගණනාවක් උඩ. ඒ තමයි අපේ රටේ මේ ඉතිහාසය ලියලා තියෙන්නේ අපේ බුදුදහම මතින්. අපේ ජාතීන් අතර සහයෝගය සමගිය රැඳෙන්නේ මේ තේරවාදී බුදුදහමත් එක්ක. මේ හැම කාරණාවක්ම අපිට එකින් එක ගත්තාම පුදුමාකාර වැදගත් වෙනවා. එවන් වැදගත්කම් ගණනාවක් වෙනුවෙන් මේ ප්‍රසංගය සංවිධානය කළ සුමිත් රංජන් මහතාට ආරාධනය කරනවා බොහොම ගෞරවයෙන් මේ රැස්ව සිටින පිළිගැනීම සඳහා අප සමග එකතු වෙන හැටියට. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. ගරු දානපතිතුමා ඇතුළු මේ පැමිණ සිටින සිළු දෙනා මෛත ආදරෙන් පිළිගන්න අතර සාමණේරයන් වහන්සේලා 59කට ශිෂ්‍යත්ව පරිත්‍යාග කිරීම සඳහා සංවිධාන කරනු විසාද නන්දා මාලනීගේ උබයි රම්‍ය සඳකිරණ ඒක පුද්ගල ගී ප්‍රසංගය ඔබ සැමට රසවත් ප්‍රසංගයක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. මෙම වැඩසටහන ආරම්භක දින පටන් මේ මොහොත දක්වාම මාට නන්නයිරන් සීලු සීලු උපකාරක සීලු දිනාට විශේෂයෙන් ගරු තානාපතිතුමාට අවවාද අනුශාසනා දුන් සීලු දිනාට නම්මසෙන් සනන් නොකරන්නේ එක නමක් හෝ අතපසු යයි සිතා මේ පැවිදි සිටින සීලු දිනාට උදව් උපකාර කළ සැමටත් මගේ අවංක ස්තුතිය. ඔබ සැමට තෙරුවන් සරණයි. ඒ වගේම ගරු තානාපතිතුමනි ඔබට පොඩි යමක් කීමට මට ඇති නිසා මම මේක ප්‍රස්තාව කරගන්නවා. කර්තාන් සම්පතිමනි අපේ ජාතික සම්පතක් වූ නන්දමාලනී නම් ගායිකාව ඇතුළු වාද්‍ය මණ්ඩල මෙරට ඇතුළු වන අවස්ථාවේ වූ අපහසුතාවයට මා සමාව අදිනවා. ඒ අයගෙන් එයට වගේ උත්තන් ගැන සොයා බලා නිසි දඬුවම් දෙන ලබා දෙන මේ මා බලාපොරොත්තු වෙනවා. මම ඉල්ලා සිටිනවා. ස්තුතියි. ඇත්තටම සුමිත් මහත්මාගේ කතාවේ අවසන් කොටසේ කියවුණු කාරණාවක් තිබුණා. ඒ තමයි ඊයේ දවසේදී තානාපතිතුමන් විතරක් නෙවෙයි අපි හැමෝම බොහොම අපහසුවට පත් වෙන මිනිසුන් හැටියට සියලු දෙනාම ලැජ්ජාවට පත් වෙන කාරණාවක් සිද්ධ වුණේ. ඒ පිළිබඳව අපිට තියෙන්නේ පුදුමාකාර කනගාටුවක්. මම දන්නේ නැහැ මිනිසුන් නොමිනිසුන් වෙන්නේ ඇයි කියලා. හුඟක් වෙලාවට අපි හිතන්නේ බලන්නේ නැතුව කරන දේවල් මොනතරම් ලොකු අපහසුතාවයන් ඔබපත් වෙනවද? ඊ දවසේදී පුංචි කෙනෙක් නෙවෙයි ඇය හෙළේ මහා ගායිකාව. පැය කමාරක් දෙකක් ගුවන් තොටුපළේ පොලිසියෙන් රඳවාගෙන ඔවුන්ෙන් ප්‍රශ්න කරනකොට ඇය විතරක් නෙවෙයි ලක්මවම අපහසුටපත් වෙනවා. එනිසා තමයි අපි කියන්නේ අපි ලැජ්ජ වෙනවා අපි ගැන. කවුරුන් හෝ ඒ කළ අත්වරද්දට කිසිදු සමාවක් ලැබෙන්නේ නැහැ. අධනාපතිතුමනි ඔබතුමන් ඒ පිළිබඳව දැනුවත් සිටනවා ඇති. ඔබතුමන් ඒ පිළිබඳව කටයුතු කරයි කියන විශ්වාසය තියෙනවා. මොකද ඇය සහ ඒ සංගීත ශිල්පීන් විතරක් නෙවෙයි ඊයේ දවසේදී අපහසුට පත් වුණේ අපේ රටේ ගෞරවය අපේ රටේ අනන්‍යතාවය නන්දා මහලනී කියන්නේ අපේ රටේ ගෞරවනීය කාන්තාවක්. ඇය තමයි හෙළේ මහා ගායිකාව. ඇය ඒ සඳහා සම්මානෙන් ජන සම්මානෙන් රාජ සම්මානෙන් පිදුම් ලැබූ මහා ගායිකාවක්. ඒ පිළිබඳව අපි ක්වේටි සිග්නස් සියලුම ශ්‍රී ලංකිකයින් වෙනුවෙන් මේ මහා ගායිකාව ඇතුළු සහෘද කලා ශිල්පීන්ගෙන් සමාව ඉල්ලන්නට ඕනේ ප්‍රසිද්ධියේ. ගරු තානාපතිතුමනි මේ ළඟට මා ඊටම ගෞරවයෙන් ආරාධනය කරනවා ඔබයි රම්‍ය සඳ කිරණ නරඹන්නට ඇවි මේ සියලු දෙනා අමතන්නට විනාඩි කිහිපයකට අප සමග එකතු වන්නට CHM විජේරත්න මැතිතුමනි ඔබතුමන්ටයි මේ ගෞරවණීය ආරාධනය. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මා
මේ කරුණ සම්බන්ධයෙන් අත් වශයෙන්ම කතා නොකිරීමටයි සිටියේ මෙම ස්ථානයේදී. නමුත් සුමිත් රංජන් මහතාය ගැන ප්‍රකාශ කරපු නිසා ඒ ගැන යමක් කිව යුතු කියලා මා හිතනවා. මා මේ මට ඊයේ හවස අත් වශයෙන්ම මේ සිද්ධිය ආරංචි වුණාම දැනුණු වේදනාව අති මහත්. ඒ සමගම මා අත් වශයෙන්ම ගුවන්තොටුපළට පැමිණීමටයි කල්පනා කරේ. ඒත් එක්කම මම දෙවන ලේකම් සුකිස්තර බණ්ඩාර මහතාට පැමිණ ලෙස ගුවන්තොටුපළට යන ලෙස දන්වා සිටියා. මා දන්නවා නන්දමාලිනියට නම් අටලෝ දහමෙන් කම්පා නොවන ඇය මේක තව එක්තරා සිදුවීමක් හැටියට ගණන් ගනු ඇති. නමුත් අනික් වාදක මණ්ඩලයට මේක ඉතාම වැදගත් වූ අත්දැකීමක් හැටියට මා සලකන්නේ. මෙවැනි ම්ලේච්ඡ වූ ජනකොටස් තමුන්නාන්සේලාට මීට වඩා හානියක් කළ හැකිව තිබුණු නිසයි. මොකද තමුන්නාන්සේලා වාද්‍ය භාණ්ඩ රැගෙන රටින් රට යන අවස්ථාවලදී තමුන්නාන්සේලා නොදැනුවත්වම ඇත්තටම යම් කිසි පුද්ගලෙක් ලවා මෙවැනි යම් කිසි දෙයක් ඔය භාණ්ඩ ඇතුළට දමන්න පුළුවන්. ඒක නිසා ඒක තමන්ගේ ජීවිතයේදී ඉතාම වැදගත් වූ අත්දැකීමක් හැටියට මා හිතනවා ගණන් ගත යුතුයි කියලා. අනිත් කරුණ මේකට සම්බන්ධ වෙච්චි පුද්ගලයන් හෝ පුද්ගලයන් සිටිනවා නම් උප්පරිම දඬුවම් පැමිණීමට මා මේ වෙලාවේදී සපත කරනවා. අත වශයෙන්ම ඒක සම්බන්ධයෙන් කුවේට් රජයත් සමග මා දැනටම සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ අය ඉතාම කැමති මා සමග සහයෝගයෙන් වැඩ කරන්නට. ඒක නිසා මේ අවස්ථාවේදී මම ඒක සම්බන්ධයෙන් සමුනාන්සේලාට කියන්න කැමති මම මේක සම්බන්ධයෙන් උපරිම දැනුවත් ලබා දීමට ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරනවා කියන කරුණ. කෙසේ වෙතත් මෙම ඔබයි රම්මින් සඳ කිරණ සංගීත ප්‍රසංගය ඉතාම වැදගත් වූ යහපත් අරමුණකින් සංවිධානය කරන ලද දෙයක්. ඒ වගේම මෙහි නම සම්මිය සඳ කියලා කියන්නේ පරිත්‍යාගයට අපි අත් වශයෙන්ම තියෙන වස්තුව. ග්‍රහ වස්තුන් අතරින් අපි ඉතාම ආදරය කරන්නා වූ සඳ පරිත්‍යාගය අරමුණු කරගෙනයි. අද රම්බරි කියපම්මගේ නොම්බරේ කියන කාලෙක එහෙම නැත්නම් රතු රටකජු කියනකොට එහෙම නැත්නම් තවත් සරමේ සමරග ඇවිලා කියන යුගයක නන්දාමාලිනිය වැනි ගායිකාවක් මෙතෙන්ට ගෙන්වා දීමම ඔබතුමාට පින් සිදු වෙන දෙයක්. අපේ මුතුම් බිත්තන් පාළුවට කාන්සියට කියපු ගීතවල තියෙන ඒ කවිවල තියෙන අරුත් බව අවුරුදු 10000 ගණනක් ගිහිල්ලත් අපිට වටහා ගන්න බැරි යුගයක ඔබතුමියගේ හඬ ඇසීමට සැලැස්වීමම අත් වශයෙන්ම සුමිත් ඔබට මා ස්තුතිවන්ත විය යුතුයි. නන්දාමාලිනිය නැමැති ඒ ගායිකාවගේ හඬ අපිට ලබා සමන් යුගට ලබා දීම ඒ නිසා අත් වශයෙන්ම මා වැඩිදුර කරුණු කියන්ට යන්නේ නැහැ. තමනාසේලා ඒ පිළිබඳව දන්නෝ. නමුත් අවාසනාවකට මේ සිටින සෙනඟ බැලුවහම ඊට වඩා අර වගේ ගීත එහෙම නැත්නම් අර වගේ සංගීතය භාවය මනෝභාවයන් ප්‍රකෝපණය කරන සංගීතයට හුරු වෙලා තියෙන අය මනෝභාවයන් සන්තර්පණය කරන්නා වූ සංගීතයකට තියෙන ලැදියාව කොපමණද කියලා තමයි මේකෙන් පෙන්නුම් කරනවා. නමුත් මේ කරුණු සම්බන්ධයෙන් මා මේ පැමිණ සිටින සියලු දෙනා වෙනුවෙන්ම සහ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම නන්දාමාලිනියගෙන් ඒ ශ්‍රේෂ්ඨ කාන්තාවගෙන් මා සමාව ආයද සිටිනවා. මේ යම්කිසි එතුමියට හිත් රිදීමක් මේ අවස්ථාවේදී සිදු වුණා නම් නමුත් අපි අත් වශයෙන්ම මා වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. ඔබතුමිට ආරාධනය කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි. බොහොම සුදී ගරු තානාපතිතුමනි
अभी सूदानम हरेन्द्र डे ओबाई राम में सदा किरण देश डे इड़ मत दिन तवा तवा युद्ध का वक्त बिनुआ नोपिरी हिलाए ढकरण नडे अभी हम ओम अभी राता दया वेन वेन विविधो रण विनुआ सी बात करमो में प्रसन्न ग्यारा मारकरण नडे मत दिन नगी सिद्धि को विनाय दिया के नगी दिन अभी निहरिया अभी अभी गरु गरमो अभी सदाधरणीय रण विनुआ समूह සුදී ගරු තානාපතිතුමනි ලබා දුන්න උත්සාහයට ඔබයි රම්ම්‍ය සඳ කිරණ මේ ප්‍රසංගේ ආරමුණ වෙන්නේ කුඩා කාලයේදීම ජීවිතය සසුනට කැප කරමින් තම ජීවිතය නිවැරදි මගට හරවා ගන්නවා සේම අන්දනන්ගේ හිතසුව පිණිස හා රටට ජාතියට ආගමට වැඩදායි චරිතයක් වීමට අදිතන් කර ගනිමින් පැවිදි දිවියේද පිවිසි සාමණේර ස්වාමින් වහන්සේලා සිදු කර ඇත්තේ අතිශය දුෂ්කර ක්‍රියාවකි සම වයසේ දරුවන් කෙලි දෙලෙන් ගත කරද්දී උන්වහන්සේලා පත පොතට හිත යොමු කරමින් තම ජීවිතය ජාතිය ආගම පිළිබඳව යථාර්ථවාදී දැක්මක් ඔස්සේ ඉදිරියට යන්නට වෙරදරති මෙසියල් තම වැඩ පිළිස පමණක් නොව අන් අයගේද යහපත උදෙසාය එහෙන් අපගේ පරම යුතුයකම ඒ මහා සාමණේර වික්ෂූන් වහන්සේලාට පුද කිරීම පෙරට කොටගෙන අප දිගහරින ඔබයි රම්ම්‍ය සඳ කිරණ ආරම්භන්නට ශ්‍රී ලංකාවේ අද්විතීය වාද්‍ය වෘන්දයක් වන සුරේෂ් මාල්‍යද්යන් ප්‍රමුඛ ඒ වාද්‍ය ශිල්පීන්ට අපි හැමෝම වැතිසිතින් ඇරයුම් කරමු ආරම්භ කරන්නට ඔබයි රම්ම්‍ය සඳ කිරණ හෙළේ මහා ගායිකාව විශාරද නන්දහමාලනිය සමග ඒ අපූර්ව ගීතමය ප්‍රසංගය ආරම්භ කරන්නට ඔබ අත්පුල සන්නඩ සමගින් අපි ඇරයුම් කරනවා සංගීත වේදී සුරේෂ් මාලියද්ද සමග අපේ සෞර්ද සංගීත රුන්දේට ආරම්භ කරන්නට ඔබයි රම්ම්‍ය සඳ කිරණ ගරු තානාපතිතුමා ඇතුළු සම්භාවනීය රසික සෞර්ධ හිතවතුන්ගේ අවසරයි අපි ඇත්තටම තානාපතිතුමා කිව්වා වගේ මේ වෙච්ච දේවල් අපි මං හිතන්නේ බාර ගන්නට ඕනේ යම්කිසි අත්දැකීමක් ලබන්න ඒ වගේම අපේ ඉදිරි සැලසුම් සඳහා යම් යම් ක්‍රියාකාරකම් සඳහා ඒ නිසා අපි දැන් නැවත අපි ඔක්කොම අල්ලම පියවි සිහියට මෙමු කිසියම් දෙයක් අපිට මේ ඒ ගැන හිතන්නේ නැතුව අපි ආවේ ඔබ වෙනුවෙන් අපි ආවේ ඔබ වෙනුවෙන් අපේ ආත්මය ඔබ ඔබ තමයි අපේ හඬ ඒ නිසා අපි දහස් ගානක් සතපුම් දුර ගෙවාගෙන සුරේෂ් රුක්ෂාන් මහේන්ද්‍ර ප්‍රියන්ත නිහාල් අපි ආවා අපි දැන් හදන්නේ දැන් ටිකක් වෙලාවක් ගිය නිසා මම ඇත්තටම බොහෝම කාලයකට පස්සේ මේ ක්වෙට් රටට ආවේ මගේ මතකය හැටියට නම් 80 ගණන් වල තමයි මම ආවේ මේ ඒ වැඩසටහන කරද්දී
සමරුවක් නිර්මාණය කළා මේ චන්ද්‍රපාල මහත්තයා. මේ මහත්තයාත් මෙතනට ආවාද? පින්තූරෙකුත් අරගෙන ආවා මට පෙන්වන්න. එතකොට නම් මේ මහත්තයා හරි තරුණයි. 80 ගණන් වල. ඉතින් මට හරිම සන්තෝෂයක් ඇති වුණා ඒක. මේ සමරුව මගේ ළඟ තියෙනවා. ගෙදර ලංකාවේ. ඒ නිසා මම නැවත චන්ද්‍රපාල මහත්තයාට මේක තියාගන්න කිව්වා. අපි දැන් අපි ඔක්කොමල්ලා සුරේෂ් එක්ක අපි ඔක්කොමල්ලාම හදන්නේ සමහර විට පැය දෙකක් වෙන්න පුළුවන් නැත්නම් පැය දෙකහමාරක් විතර වෙන්න පුළුවන් උගල ඔක්කොමල්ලාම අපේ රටට අරන් යන්න. සේරමල්ලාම අරන් යන්න හදන්නේ අපේ රටට පැය දෙකහමාරකින් පස්සේ ආයි අපි මෙහෙට මෙනවා. प्रसंगे आरंभ करना सुमित रंजन महत्यागी ताम उतुम अदहसा क्रियावटन आगमन मे अवस्था ताना पितुमा की वाट मे अतलोसा के मे हुदर मैती मे तमाइ मे अवश्य में पिरीस मुखद अभी हंगा किलाट कथा करनो अत्सीया उसान नमूत इसे ने अद्दहाय कमक ने पसे को मे एव हरियाणा मे हुदर मैती मे तमा अपे गीतहान सुपीरी सिंधु अपे रसिको मे हट मैती सुमित रंजन महत्या तुंगा सत्न मे हट मैती उब तुमाट दीलतेन हय्य अभी साम अभी बुद्धानु भावे किं बुद्धाभिवंदने किं अपे गीतमालाव गीतमालाव गीत विसिपाय अभी आरंभ करम अभी दें सिंधु हाँ बंदा प्रशंसा जय की
මං මීළඟට ගයන ගීතය ඇත්තටම මීට අවුරුදු 20කට 25කට විතර ඉස්සෙල්ලා මම ගායනා කරපු ගීයක් මේ ගීය ගායනා කරපු කාලේ හුඟක් අය මට කිව්වා මේ මේක ගායනා කරලා තියෙන්නේ මටමද එහෙම එහෙම කීකී අහපු අය හිටියා හරියට ඉතින් මට ඇත්තටම ඒක ඒ තරම් දැනීමක් ඇති වුණේ නැහැ ඒ ගීතවල ඇති වෙලා තියෙන ඇතුළාන්ති යථාර්ථය රසිකයාට කොහොමද දැනෙන්නේ කියලා මමත් ඉතින් දූලා දෙන්නේ ගිය අම්මා කෙනෙක් දෙවෙනි දුවත් කසාද බැඳලා ගෙදරින් ගියාට පස්සේ මට ඇත්තටම හිතුණා මේ සින්දුව මේ මම වැඩි එච්චර ගණන් ගන්න නැති වූ හිටියට මේක දැන් මටම නේද කියලා තියෙන්නේ කියලා ඉතින් අපි බලමු සුදු හාමිනේ නුඹ කොතනද අද දවසේ මෙතනත් කොච්චර සුදු හාමිනේලා ඇද්ද මම හිතනවා හුඟක් සුදු හාමිනේලා මෙතනත් ඇති අපි දැන් මේ සින්දුව අහමු Thank you.
මට සින්දු කියන අතරේ මේ එක එක දේවල් මේ මතක් කියලා ඇතුලෙන් හිනත් යනවා මේ දැන් මේ මේ නිහල් මේ තබ්ලා ගන්න නිහල් පුදුම විදියට වික්ෂෝපෙන් දුකෙන් හිටියේ යා හැම වෙලෙම කොහොමද අක්කා මේ දැන් මේව ගහන්නේ කරා පෙනන්නකෝ නිහල් මේ තබ්ලාවක් කියන් පිටීම පැලුවා මේ කට්ටිය ඇතුලේ වඩාරි තිරවද කියලා බලන්න ඉතින් කොහොම හරි දැන් අපිට තිබුණා කොහොම හරි කරගන්න දේවල් අම්මා මේ අකුරු තුන සංසාරේ අපි පතාගෙන යන චරිතය අම්මා කොහෙන් උපමා දුන්නත් අම්මාට උපමාවක් දෙන්න පුළුවන් වෙන්නේ අම්මාම විතරයි ඔබ අපි කී දෙනෙක් මෙතන මේ සියලු බන්දු ඥාතිත්වෙන් මෑත් වෙලාද ඉන්නේ අපිට කොයිතරම් ඉන්න අතර වාරේ සෑම තප්පරයක්ම මේ අය සියයට එනවා මට මතක් වෙනවා මේ වෙලාවේ මා දැන් පැහැදිලි කරන්න එක ගීයක කොටසකුත් සම්පූර්ණ ගීයකුත් අම්මා වෙනුවෙන් ගායනා කරනවා මට මතක් වෙනවා මේ වෙලාවේ ධර්මසිරි ගමගි ශූරීන්ව අපි මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා ඉතාම දුෂ්කර ගමනක් ගියා මේ කුඩුම්බිගල ආරන්නේ බලන්න මේ සුමිත් රංජන් මහත්තයා මම හිතන්නේ මේ පැත්තත් ආවරණයේ වෙයි මේ යන ගමනේ ඒ යන අතරේ අපිට ඇත්තරම බොණ්ඩ වතුර ටිකක් තිබිලා නැතුව පාර අයිනේ මෙහෙම ලංකාවේ ඇලකින් මෙහෙම වැටෙන වතුර දියා ඇල්ලක් ඔක්කොම ලම හිතුවා දැන් මේකෙන් වතුර බොනවද කොහොමද කියලා ඉන්නකොට සීය කෙනෙක් ආවා එතනින් ඉතින් ධර්මශ්‍රී ගමගේ අයියා ඇහුවා සීයේ අපිට මේ වතුර ටිකක් බොන්න ඕනේ මේ මෙතනින් වතුර ටිකක් බොන්නද කියලා අනේ පුතේ ඔය ඕනෑටිය බොන්න පුතේ ඔය අම්මා වගේ වතුර කිව්වා ඒ වචනෙන් අපි ඔක්කොම ටිකක් ගල්බීත වෙලා හිටියා අම්මා වගේ වතුර මම ගීත දෙකක් ගායනා කළා අපිට කවදාකවත් මේ අම්මා කියන සංකල්පේ අයින් වෙන්න බෑ මම ගීයක කොටසක් ගායනා කරලා අම්මා වරුණේ ගීය සම්පූර්ණයෙන්ම මම ගායනා කරනවා දැන් පොඩ්ඩක් අපි ගීය අහලා බලන්න අම්මාට දීලා තියෙන උපමා උපමේය කොච්චරද කියලා අහලා බලන්න එළියක
मटे मी अद मे प्रसंगी करण का मे के मतक मे अभी तानाथुम क्यू थी अटलो दु मम गारी शक्ति वत्ला मम शक्ति मत इंगवा दीवल पाड़ांगी इवन मेघुलांगी पस्ना दीवा बेलवा बट इतने मेघुलांगी धर्वागन मेघुलांगी तिबिच मे असर बावि दी अपे नडेगुरा सुरेश मालियादे संगीत अध्यक्ष ने कम पुदीट मनस दी मे वाद्यशिल्पी विशाक विशाक इतना गहन ये देवा थिंग यागे गेदर मे काटी आरंगी थिंग वाक पोन भीम कला थिंग सुरेश मे तरा गया हिना अन्न हिना उन्े मैं या ये वैतम हिना उन्े मतकाने दाने अभी वंदना वक्य अदनकोटे उगलांगे अम्मल तातला आचीला इधे बात मूल बांधी हेल्कोल कपागन उदर परीपूलोन करोल तेलानोनोल सबल अदनोन अलकोली बंदला बात मूल अदला अभी गम इलाम को नाला हरीम सत्टा एन अभी थी अभी दें ओगुल त्यांग अभी दें खतर गाम वीटिका गी लेम बलान दें पार वाले मारी होंद अभी राट इन ओगुल अभी दें अभी होंद अभी राट पार वाले होंद देवल तीन अभी पोड़ी पोड़ी होलमान देवल टी तीन तीनाट उंगा देवल वाले होंद मे अभी उर्दू तीक युद्ध बेटक बट ये युद्ध तेनता वाले देवलू तब तीयनवा नाट अभी लुक जायग्रहण अभी रट हुआ कुंदा तीन दें अदिवेग दी अभी दें कतर काम अन्पुल अभी भूम इक अभी दें या वंदना या अभी दें पालू।
इसला मम गायना कला गीया दरुवंट दरुवंट मंगवा गीत गायना कला तीनों तीन गीय हुआ जनप्रिय हुआ महाचार्य सुनील आर्यरत्न तमा इमानदेन किए ने दरुवंट विनुइंग गी देखा महत्वी ඉතින් මේ ගීයටත් ඇත්තටම අවුරුදු 25කටත් විතර එහා ඉතින් මේක දැන් මං වාක් පිට රටවල් වලටම ගිහින් මේක ගායනා කරාම ළමයි හුඟක් අය දන්නවා දෙමව්පියෝ ළමයි හුඟක් අය දන්නවා ඉතින් අපි ඒක කියනකොට ඔක්කොමලා කියන්න පුළුවන් වුණොත් අපි කියමු ඉතින් ඉස්සෙල්ලා ඒ මං අර අම්මා ගැන කිව්ව වගේම මට ඕනේ දෙයක් කියන්න මේ දරුවන්ට अलावट अद्यापन लबला देवल कर लिटरटक सीहन तमें अभी इन अत्र बहु विलावट इति अभी सीहने अत्र धर्वांट इन अक्र अन्नवेनो अभी अनागत परंपरावने युला लंकावटेनवा मीवागी दियाकरनवा बेदेनवा साली नेती आयत इकुलांगी साली गाने लुकुलुकु देवाल गोड़ा क्युआ मी मी सिंधु एत्तरम माचारी सुनील आर्यरत्न हेदुवे अन्ने वागी दारुवांट एन्नत करन्न ओगुल्लो अपी लुकुनाम अपी दनुमत तीरुमत तीयनवानी अभी अध्यापन आने रेकियावल वोट आने अभी टापे रट तीन अभी दान इत अभी एक बल मुको मित अभी वटिनो अभी मे सिंधु पुताल हल बला मुखद मे किंकी मेक दी कुटाई हल बला पुताल सरुंगल अरुण सरुंगल उपमाकर मम क्यूवे बलम अभी इकट्ठी अक् हल sarungale varal sare nisansale guantale apen midi vinarata kada yanna hadanni upan bimata wadiya tana ohi मतक नदी
ඒ සින්දුව යද්දි මට හිතුණා මේ ප්‍රියන්ත දසනායකගේ වෙච්ච සිද්ධිය කියන්න ඕන කියලා. මොකද එච්චර ලස්සනට දැන් මේ ෆ්ලූට් එක උගලන්ට ඇහුණා නේ. ඔලු ගියේ පුරා මේ ෆ්ලූට් එක තිබුණේ. මට හිතුණා ඒ ඒක කියන්න දැන් හොඳම වෙලාව කියලා. දැන් අපි ඉතින් ආවනේ ඉතින් ගුවන් තොටුපළේ. ඉතින් ඇවිල්ලා ඉතින් අපි මරණ බියෙන් අපි පස් හය දෙනාම ඉතින් ඉන්නවා. ඉන්නකොට ඉතින් එක එක්කෙනා බලනකොට බලනකොට දැන් මේ ප්‍රියන්තව තමයි දැන් ඊට පස්සේ අරගත්තේ. මදිවට කරුමෙට යට අර ෆ්ලූට් පෙට්ටියක්. අර ඔක්කොම ෆ්ලූට්ස් 20ක් විතර තියෙන ඔක්කොම බටනලානේ. සේරම වෙනනු ප්‍රියන්තව පෙට්ටිය. ඔන්න ඕක. ඉතින් දැන් ඔක්කොම ඇදලා ඇද බලනවා ඒගොල්ලෝ එහෙම කහන බීමට සේරම. මොනාද යනවාද කියලා ඉතින් එක එක ෆ්ලූට් එකක් තිබුණා. ඒක ටිකක් ඇතුලේ බටනේ මේවක් කොම පොඩක් දිරලාද කොහෙද ඒක මොනවද කියලා කුඩු ටිකක් වැටුණා. ඉතින් දැන් මේක කරුමෙට වගේ එකක් වැටුණා. ඊට පස්සේ ගෙනල්ලා ඒගොල්ලෝ මොනවද ගින්දර තියලා බැලුවා එතන. ඉතින් දැන් ප්‍රියන්ත හොඳනම බයි ෆ්‍රූට්ස් ටිකට ගිනි තියයි කියලා. ඉතින් පුදුම යුද්ධයක් දීලා අරක කිව්වා මේක කිව්වා පිබලා පෙන්නවා පුදුම විදියට දීලා ඉතින් පැය භාගයක් ඉදර ගියා ඉතින් වැඩේට. ඉතින් කමන්නේ ඉතින් කොහොම හරි ඉතින් අපිට මේ එක අහගන්න පුළුවන්කම තිබුණා නේද මේ දැන් මෙයා මේ හිනා වුණාට මේ වෙන මේ හිටියේ. ඉතින් යා වෙනුවෙන් මෙන්න මෙයා හොඳ කතාවක් කිව්වා. ඒකත් බොහෝ ටිකක් කියනකො මේ මහේන්ද්‍ර මේ ප්‍රියන්ත අපේ රටේ දිහෙන ලොක්කෙක් මේ විදියට. මෙයා සංගීත පැත්තේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරේ. ඉතින් දැන් මේ මහි මහේන්ද්‍ර මෙයා මෙයාන ඔයාට කියන්න තිබුණානේ ඇයි මට මෙහෙම කරන්නේ මම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරේ කියලා. මොන පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂද නේද? අපි දැන් තව සින්දු දෙකක් අහමු. මේ සින්දුවක් අහමු. මේක ගුවන් විදුලි පැරණි ගීයක්. අවුරුදු එක 40ක් 30ක් විතර පරණයි. ඉතින් දැන් මගේ වයසත් අහු වෙනවා. ඉතින් දැන් මම මෙහෙම කියනකොට මේ ඒකට මම හරි ආසයි. මොකද ඕගොල්ලන් ආදරේ තියන්නේ එතන තමයි මම මේ තාම මෙහෙම ඉන්නේ එකට. ඉතින් අපි මේ සින්දුව අහමු. මේක ගුවන් විදුලි සර්ලගී වැඩසටහනක මම ගායනා කරපු ගීයක්. අහලා බලන්න ඔයගොල්ලන්ට මතක් වේ කප්සු හස්කල් පෙරුම් පුරාගෙන. Kapsu has kalpirum pura.
මේ ගීයත් මං හිතන්නේ මට විශේෂ වෙයි අද දවසේ මේ ප්‍රසංගය සඳහා ඇත්තටම මම සෞදි අරාබියට ඇරෙන්න මේ මැද පෙරදිග සියලුම රටවලට ගිහින් තියෙනවා කාලයකට ඉස්සෙල්ලා මේ ගීයත් රචනා කළේ මහාචාර්ය සුනිල් ආරිරත්න මොකද අපි ශ්‍රී ලංකාවේ තරම් මම හිතන්නේ මෞපිය සම්බන්ධතාවය අඹු සැමියන් අතර තියෙන ප්‍රේමය දූ දරුවන් අතර ඇති ඥාතිත්වය කොහිම රටකවත් මම නම් දැකලා නැහැ අපේ රටේ තමයි මේ මේ බැඳීම මේ බන්ධනය සදාකල්ම පවතින්නේ මේ මැද පෙරදිග රැකියා ප්‍රස්තෙත් එක්කම ඇත්ත වශයෙන්ම හොඳ ටිකක් වෙනකොට අනිත් නරක පැත්ත ගොඩක් හැටියටයි මගේ නම් පෞද්ගලික හැඟීම මේන් බිඳුණු අඹුසැමි ප්‍රේමය මේන් බිඳුණු ඥාති සම්බන්ධතාවය මේන් බිඳුණු මෞපිය සෙනෙහසේ කවදාකත් හදන්න බැරි තරමට ඒ තුලින් මතුවෙච්ච කේද වාචකේ මම හිතන්නේ අපේ රටට උගත් දැනිලා තියෙනවා. ඉතින් මහාචාර්ය සුනිල් ආරත්න මේ ගීය හැදුවේ අද මම මේ ගීය ගයන්නේ ඔබ වෙනුවෙන්. අපි අහමු මේ ගීය. Thank you.
प्रेमी नाम किवे उपमट किया दन मगे परमार्थे उबे मगे परमादर्शे उबे मगे एकायन प्रार्थने द उबे संगीतमय भावना वटेकत्वेमु अपि नवत वतावक सुरेश मालियद्द लंकावे सिटिन बहुम दक्ष प्रवीण संगीत शिल्पीक ओहु प्रमुखव सिटिन संगीत शिल्पीन सूदानम मे महा संगीतमय प्रसंगय संगीतेन अर्थवत् करन्नट यार्थवत् संगीतेट नवत वतावक हेले महा गायिकाव विशारद नंदा मालनी महात्मेयट अपि हमोम अत्पुल सन्नादकिन आराधना करमु ओबई रम्य संद किरण मेलसिन नवतत् गीतवत् करन्नट देन पोडी विस्तरयक् कियन्न तियेनवा सिंधु पटन गन्न इस्सेल्ला अत्र मम हितनवा मे अद मे अपि संबंध वेच्च अवस्थाव इताम मे पुण्य कटयुत्तक् हटियट मम दकिन्ने अपि सुमित रंजन महात्म्यात् एतुमागे बिरिंद आयशात् मम हितनवा मे अपि आपु दवसट देकट तमै अपिट मे तेरुंगी गाक् महान्सि वुना मे 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 प्रसंगे संदहा इति मेक मम हितना उबतुमला मे बलन्ना हेमोम मे पुण्य कटयुत्तर संबंधुना मुकद महान सिंह अभी हरिहंब करगत्तु मुदला गेवला अद मे प्रसंगे नरंबला तमु रस्या विंदीन गमम यम किसी ताम वटिन
මොකද දැන් අපේ රටේ බැලුවොත් අද පිරිවෙන් අධ්‍යාපනයේ පවා හුඟක් බොහොම අඩු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මේ වෑයම හුඟක් වටින වෑයමක්. ඇත්තටම මම හිතුවා මම ලංකාවට ගියාට පස්සේ මේ සුමිත් මහත්මයා මේ දරණ විහෙසකර ව්‍යායාමයේ පිළිබඳව යම් කිසි පුවත්පත් දැනුවත් කිරීමක් කරන්නට. මොකද ශ්‍රී ලංකාවෙන් පිට ඉඳගෙන අපේ අපේ රටට මේ දේවල් මේ උදව් කරන පිරිස ගැන ඇත්තටම යම් කිසි දැනුවත් වීමක් අවශ්‍ය වෙනවා. ඒක මම හිතනවා හුඟක් වටිනවා කියලා. ඒ වගේම තමයි මේ තනාපතිතුමාට මම හිතනවා හොඳ තරුණ නායකයෙක් ලැබිලා තිනවා ඔබතුමා යටතේ සුදීෂ්වර බණ්ඩාර තරුණ මහත්මයා. මම හිතනවා ඔහු උන්ට හුඟක් උදව් කරා. මේ පොඩ පැය ගානට මට තේරුණු දේවල් ඉතින් ඉතින් ඒක හොඳටම මට දැනුනේ මේ දැන් මයික් එක දැන් පොඩි විවේකෙදී හුඟක් අය ඒගොල්ලන්ගේ දුක ප්‍රකාශ කරා මේ අපිට වුණු දෙයට. ඉතින් ඒක අපි එච්චර ලොකු ලොකු වැඩක් තමයි. නමුත් අපි ඒක එච්චර හිතන්නේ නැතුව අපි මේ ප්‍රසංගය කරගෙන යනවා. අපිට කිසි දෙයක් වුණේ නැති ගානටම ඒකට එක හේතුවක් තමයි මේ ඇත්තටම අපි පැය තුනක් විතර ගුවන්තොටුපළ ඇතුලේ හිටියා. ඉඳලා අපිට කොහොමද අපි කාවද සම්බන්ධ කරගන්නේ කියලා ඉඳ ඉන්නකොට අපි එළියට ඇවිල්ලා අපි අපි එවෙලේ තමයි මේ සුමිත් මහත්මයාගේ මූණ දැක්කේ. එවෙලේ තමයි සුගීෂ්වර ඒ මහත්මයාගේත් මූණ දැක්කේ. ඒ දෙන්නම මම හිතන්නේ 100ක් විතර මිනිස්සු එතන ඉඳ ඇති බිමම වැටලා වැන්දා අපිට. ඒගොල්ලන්ගේ මූණවල මම හිතන්නේ පුදුම විදිහේ දුකක් කලකිරීමක් තිබුණා ඒ මූණේ. ඉතින් ඒ නිසා දැන් මට ඒක කියන්න හිතුණා මේ ඔගොල්ලෝ හැමෝම වගේ මගෙත් එක්ක තමුන්ගේ දුක ප්‍රකාශ කරා. මං හිතන්නේ ඔගොල්ලෝ ඔක්කොම වෙනුවෙන් ඒ දෙන්න මං හිතන්නේ මහා සෙනගක් මැද්දේ ඒගොල්ලන්ට කර කියා ගන්න දෙයක් නැතුව තමයි බිම වැටිලම අපිට වැන්දා. මේ මට හරි හරිම ඒතනදිත් මට හරි දුකක් ඇති වුණා කෙනෙක් අසරණ වෙන අවස්ථාව. ඉතින් මං ඇත්තට මේ දෙන්න තුන් දෙනාට මුගක් ස්තුතිවන්ත වෙනවා. අපි ඒ මහ රෑම මේ වේදිකාවට ආවා ඉවර වෙලා. මොකද අපි මේ ලොකු ලොකු වගකීමක් බාර අරගෙන මේ අපි මේ රටට ආවේ. අපි අපි පස් දිනක එක මේ 20ක් 25ක් කරන වැඩක්කට ඇවිල්ලා තියෙන ලොකු වියදමක් දරලා තියෙනවා. විශාල වියදමක් මේ සුමිත් මහත්මයාලා දරලා තියෙනවා. ඉතින් අපි ලොකු වැඩ කොටසකට ආවේ. ඉතින් අපි ඇවිල්ලා මේ වේදිකාව ඒ මහරෑම බැලුවා. අපි අපි හිතාගෙන හිටියේ 6ට විතර අපිට එයාපෝට් එකෙන් අපිට එනවා. ඊට පස්සේ අපි ඇවිල්ලා මෙහේ පොඩි පුහුණුවක් තියෙනවා කියලා. ඒ පුහුණුවේ වෙලාව තමයි අපි එහෙ ගත කරේ එයාපෝට් එක ඇතුලේ. ඉතින් ඒ වුණත් අපි මෙහෙට ආවා. එනකොට මේ මේ වේදිකාව ලස්සනද වේදිකාවක් මේ තියෙනවා. මේ මහත්මයා මට නම මතක නෑ. මේ මේක හදනවා කට්ටිය මේකට එකතු වෙලා. මම හිතන්නේ අද පාන්දර තමයි ඉවර වෙලා තියෙන්නේ. ඉතින් මේ අපිට මෙහෙම පෙවුනට මේක ඇතුලෙන් තියෙනවා ලොකු වැඩ කොටසක්. දැන් ශබ්ද පරිපාලන වැඩ කරන මේ මිරාජ් මීඩියා වැඩ ඒකුල්ලෝ ඒගොල්ලන්වත් අපි ඇත්තටම අගය කරන්න ඕනේ. මොකද මේ අපේ ලංකාවේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්කොමල්ලම මේ ඔක්කොම ගිහිල්ලා අපි වෙලාවට ගියත් අපිට මයික් එක මේ ඔක්කොම දේවල් ලෑස්ති. ලංකාවේ එච්චරට දන්නවා ඒගොල්ලෝ. මේ ළඟදී සෝනු නිගම් ආව අපේ රටට. අපේ ලංකාවේ තමයි ඔක්කොම කෙරුවේ ශබ්ද පරිපාලන වැඩ කටයුතු. ඒකින්ද අපිට කිසිම ප්‍රශ්නයක් මුකුත් නැහැ. නමුත් අපි පිටරටක ආමේ ඒ ප්‍රශ්නේ අපිට හරියට තියෙනවා. ඉතින් ඒ මේ ශ්‍රී ලාංකික ඒ දරුවෝ ඒගොල්ලෝ ගක් වැඩ කරා. ඒගොල්ලන්ටත් උඟක් ස්තුතිවන්ත වෙනවා. දැන් මම මේ අපේ මේ නැවි මේ කප්පිත්තු පස් දෙනා පොඩ්ඩ අඳුල්ලා දෙන්න හදන. මොකද ඇත්තට මට මම මේ සින්දු ටික මෙහෙම කිව්වට මේගොල්ලෝ නැත්තම් මට මේක කරන්න බෑ. මේ සුරේෂ් ඇත්තටම මේ මේගොල්ලෝ මේ අපේ දරුවෝ. මේ සුරේෂ් මගේ ලොකු දුවටත් වඩා බාලයි. මගේ ලොකු දුවටත් වඩා බාලයි මේ සුරේෂ්. මෙයා හරීම මේ අද අපේ රටේ ඉන්න තරුණ තාක්ෂණය
मे कीबोर्ड वादने साउंड पिली बांधव मे उको मैं आता मैं मेगोल एक के धनुमत्ती अद मे सुरेश नेतु किसी मे अद आप रटे करंड बेरवीलाती है ना इंदिंग मंग हरियट हरी आदर मेगोल मुकद मेगोलो तरी मदर मट मांगना ये अम्म के खटीट वगे मट सलकन कैवा दहानवा शीतल दहानवा मुना दोनिया दिधि गंड हरी दहानवा दर एयरपोर्ट के मेगोल तिबुने प्रस्ते मे माओ बेरगा ये गोलांटे वडा इतिंग मे मे अत्र मे तरुण दक्षतावे अभी हरियट आगे करो ने मे अभी नैतुनाट पास मे पोड़ी पेलटिक एनोने हरीम सतोषाई इन सा मांगना मे मे गोलांगे गेदर त्यागन मे गोलांग उको मलांगील मे पुहनू ना मे सिंधु विसीपाम नत्ता मेतन मेहमे अभी मे विसीपास पितर गहन ओके स्ट्राइकने थिंग मट मेवे अत्र मे मे सुरेश के नोना हरी तारुण एक्केने विनू के मे हरियट सुरेश उदवकर नेक्केने भूम संगीत गण हुदट दम दयाकम होयला बलन द्वे इति मेघुलांट ते दीला खंड दीगन ये देवल करा मंग एक दी माँ उबगे आदर इलेन सुरेश मे रुक्षान मगे श्वेतरात्रि मैं मम अदुरगत्ते रूपवाहिनी अरे मे या वायलिन वादने पिलिबंद मर हुंद दैनु बात्ते गुना दे अगुलांट रुक्षान गया ना मुतिंग क्या नुन मैं तानी एक निक निगाहन ने मैं वायलिन निक मैं हरीम मे बोम मैतक शेस्त्रेट आवे अविला हुंगा दूर यान यान दारुए श्वेतरात्रि मगे प्रसंगित सुरेश तमाई मे संगीताध्यक्ष ने करा रुक्षान मे वायलिन गाने ती रुक्षान अद मे आप यार सिरीपादन कोडुकार सिरीपादन कोडुकार आप गान पांडु रखने पाले में नहीं पिटराट गामन मट एक हरिम सतोष है ती मैं कुरुनागल कुरुनागल इन्नो ना तवे काटिया कपड़ी गान और इन्नो ना ඉතින් අපි හරි අහසයි මොකද මේ වගේ අය අපිට එන්න ඕනේ මම අපි අපි ඇත්තටම අපේ රට මේ සාහිත්‍ය කලාවෙන් හරිම සන්නද්ධයි ඉන්ද කිසි දෙයකට අපිට බය දෙයක් නැහැ මේ මහී මහේන්ද්‍ර පැස්කුවල් මෙයා හරියට හීන් නූලේ වැඩ කරන කෙනෙක් මේ ඇත්තටම මේ මහී මගෙත් එක්ක මේ මේ දැන් මම රුක්ෂාන් වඳුරලා දුන්නනේ පළවෙනි ගමන කියලා මහී මගේ තෙක්ක ඉස්සෙල්ලා මගේ ප්‍රංශ ඉතාලියේ වැඩසටහනකට මෙයා හත වසරේ ඉස්කෝලේ හත වසරේ පාස්පෝට් එකත් හදන්න බැහැයි කිව්වා පස්සේ දැකද වයිලිනේකුත් ගහලා සන්තෝෂ වෙන්නේ ගිටාර් එකක් ගහලා ඉතින් අපේ හිටිය මේ පාස්පෝට් කාන්තුරුවේ මට මේ නමත් මතක වුණා මම තිබුණා මේ මහී නිසා එයාගේ නම ම ජයසේන මම තමයි මෙයාගේ බාරකාරයාට අස්සමත් දාලා මොකද ඒ කාලේ මේ තරුණ අය ගියාම රටේ ඉන්නව එන්නේ නැහැ මෙයා හිටියා නම් මොන අපරාධයක්ද මෙයා තාම අපිට පුදුම වටිනකමක් තියෙන දරුවෙක් මේ මහි මේ গিටාර් වාදනයේ පිළිබඳ ඉතාම අති දක්ෂ කෙනෙක් ඉතින් මෙයා ගේන කියන්න තියෙනවා මෙයා ඊයේ අල්ලගත්තාම ඒ එයාපෝට් එකේ මම දැන් ඔන්න මෙයාට එන්නේ හොඳ ඒ මෙයා කියන ගම අල්ලගත්තාම දැන් මෙයා බය වුණා එයාගේ গিටාර් එකටත් අර තබ්ලා එකට වගේ මොනාරි කරයිද කියලා. මෙයාට අක්කාලා අරගෙන හොඳ ඉන්දි සින්දුවක් ගෑව්වා. ඈ ගෑවිත් ගහලා පේන. ඇරබික් එකක් ගහලා පේන. 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 මේක ගහලා පෙඩුවා. පොඩ්ඩක් ඒගොල්ලෝ ටිකක් සැලුනා එතනදී නිකන් හිටියා මොකුත් කිව්වේ කරේ නැහැ ඉතින් අපි මහීවත් ආදරෙන් පිළිගමු මේ මහීගේ රට රාජ්‍ය හැම තැනම මායත් එක්ක ගිහින් ඉන්න කෙනෙක් ප්‍රියන්ත ප්‍රියන්ත දසනායක කලාප අධ්‍යක්ෂකනේ මේ ප්‍රියන්ත හරීම නිශ්ශබ්දයි හරීම නිශ්ශබ්දයි මගේ හුඟක් වැඩවල ප්‍රියන්ත මේ සම්බන්ධ වෙලා ඉන්නවා මේ ෆ්ලූට් बटनला वादने की
හරිම වෙහෙසකරයි තමුන්ගේ බඩ යටින් උපද්ද ගන්න ඕනේ හුලඟ හුලඟ උපද්දගෙන ඒක යන්න ඕනේ කැඩෙන්නේ නැති වෙන්න ඉතින් බොහොම වෙහෙසකර භාණ්ඩයක් ඉතින් යන්තම් පුච්ච ගන්න නැතුව භාණ්ඩ ටිකක් ඉතුරු කරගත්ත මේ තාම මේ නිහතමානී මේ හොඳ සංගීත අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් ප්‍රියන්ත ප්‍රියන්ත ඉතින් රුක්ෂාන්ගේ පළවෙනි ගමනනේ පළවෙනි පිටරට ගමන ප්‍රියන්ත පළවෙනියට ආපු මැද පෙරදිග ගමන ඉතින් මේ මහී මං කියන්නේ හීන් නූලෙන් වැඩ කරන එක්කනා කියලා ඉතින් මම දෙන්නටම දැන් හොඳ දේවල් එයා කිව්වේ අර ඊයේ වැඩේ දැන් මෙයාට කිව්වනේ ඔයාට කියන්න තිබුණනේ කලාප අධ්‍යක්ෂක මම මේ මේක බේරලා දෙන්න කියලා මොකද දැන් මෙයා කියන කියලා රුක්ෂාන් කියන කියලා කියන මෙයා ආව ඉඳලා ඒගොල්ලෝ ඔක්කොම අල්ලගත්තේ ඉස්සල්ලාම ඒක තමයි යා කිව්වේ මේ නිහල් නිහල් කලබෝවිල එයාට හරි දුකයි හැබැයි යගේ මේ යා ඔය තබ්ලාවට දැන් ඇත්තටම අපි කියන මේ ස්කේල් එක තියෙනවා ඒ ස්කේල්ස් වලට තමයි මේ තබ්ලා හදන්නේ ඉතින් එයා එක පැලුව පැලිච්ච ගමම්ම කිව්වා අයියෝ මං අක්කාගේ ස්කේල් එකට ගෙනාපු තබ්ලා එක කිව්වා එච්චරට යාට දුකක් ආවා ඒකේ ඉතින් මේ මේ නිහල් ඇත්තටම හුගාක් මේ 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 භාණ්ඩ වාදනය කරන්න පුළුවන් බෙරද තම්මැට්ටන් දවුල් හැම දෙයක්ම වාදනය කරන්න පුළුවන් එක්කෙනෙක් නිහල් ඉතින් නිහල්වත් අඳුර ගන්න මෙයා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කතිකාචාර්ය මේ තවටියක් කියන්න තියෙන අපි සින්දුවක් අහලා කියමු නැත්තම් සින්දුවක් අහලා කියමු Oh,
දැන් ඔගලන්ට මතක ඇති අපේ රටේ චිත්‍රපට බලලා තියෙනවා මේ චිත්‍රපට මම දැන් මීළඟට තෝරගත්ත සින්දු දෙකම චිත්‍රපට ගීත දෙකක් එක චිත්‍රපටයක් දියමන්තිය කියලා චිත්‍රපටයක් අපේ රටේ තිරගත වුණා ඒ චිත්‍රපටයට මම ගායනා කළා යෝන් වසන්තය කියලා ගීයක් එන්නේ ගීය අනිත් ගීය දුළු මලක් කියලා චිත්‍රපටයක් ආවා මතකයි නේ ඒකද මම ගායනා කළා රන් කෙන්දෙන් බඳ කියලා ගීයක් දැන් අපි මේ සින්දු දෙකම ආමු मुदागिन
කරන්න කිව්වනේ මගේ ගීත මාලාව ගීත 25 කියලා. ඉතින් මේ ගීත රචනා කරපු අය. එතන මේ ගීත 25න් මම ගායන ගීත 20ක්ම මහාචාර්ය සුනිල් ආරියරත්නගේ. මහාචාර්ය සුනිල් ආරියරත්න කියන්නේ ඇත්තටම අපේ ශ්‍රී ලංකාවේ තාම වටිනාම පුද්ගලයෙක්. එතුමා මම හිතන්නේ මේ ගීත සාහිත්‍යයට කරන ලද අනූපම සේවය අනන්තයි අප්‍රමාණයි. දැන් තානාපතිතුමා කිව්වා සුළු පිරිසක් ආවි කියලා. මම කියන්නේ මේ පිරිස හොඳටම ඇති කියලා. ඔබතුමන්ලා මේ ගීත ශ්‍රවණය කිරීම ඒ චිත්‍රය මට පෙනෙනවා. ඒ නිසා ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද ඒ අගය කරන්නේ සාහිත්‍ය. මීළඟට මම ගයන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කරපු ගීයක්මයි. ඉතුරු ගීත පහ ධර්මසිරි ගමගේ ශූරීන් රචනා කළ අම්මාවරුනේ ගීය. W. අබේසිංහ කවි කවීන්ද්‍රයා එතුමා රචනා කළ මිහි මණ්ඩලයේ අඳුරු කුසියේ දිය උල්පත අම්මා. අජන්ත රණසිංහ රචනා කළ දැන් මොහොතකට පෙර කියපු ගීය දුහුළු මලක් ගීය. ඉස්සරහට මා ගායනා කරනවා ඩෝල්ට නල්විස් චූරින්ගේ ගීය. වේලපහ මා ගායනා කළ කප්සු ආස්කල් රත්නහෙක්ට දිසානායක කියන ගීත රචකයාගේ. මේවා තනු නිර්මාණය කළා අපේ රටේ විශිෂ්ටම සංගීත අධ්‍යක්ෂකවරු. ඇත්තටම මම හුඟක් වාසනාවන්තයි. මොකද ඒ අයගේ එක එක්කිනාගේ ශෛලීන් මට ගායනා කිරීමට වාසනාව ලැබුණා. අමරදේව සර්ගේ ඉඳලා ප්‍රේමසිරි කේමදාස, රෝහණ වීරසිංහ, එච් එම් ජයවර්ධන, ස්ටැන්ලි පීරිස්, මර්වින් පෙරරා, ඩී ආර් පීරිස්, ඔස්ටින් මුණසිංහ, සරත් දසනායක, ජයතිස්ස අලහකෝන්. මෙන්න මේ කණ්ඩායමගේ ගීත ටික තමයි අද මා ගායනා කළේ. අර මහාචාර්ය සුනිල් ආරියරත්නට කිව්ව වගේම මෙතනදිත් මට කියන්න තියෙන්නේ මේ ගීත 25න් ගීත 11ක් රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය කරපු ගීත. මා මීට පෙර රෝහණ වීරසිංහයක් එක්ක මේ ක්වේට් නගරයට ඇවිත් තියෙන රෝහණ වීරසිංහයනුත් අපේ රටට මේ සුරේෂ් මාලියද්දේ වගේ තාම වටිනා සම්පතක්. අපි දැන් අහමු කඩමණ්ඩියේ දොළායිනේ නුඹෝ පිම. Thank you.
परम शुद्ध धर्म अभी हम
කාලයක් තිස්සේ සුනිල් ආරියරත්න මහත්මයාත් මමත් එකතු වෙලා අපේ රටට බලපෑ එක එක නොයෙකුත් ප්‍රශ්න ගීතවත් අයුරින් එක එක තැන් වල කතා කරා අපි ඒ අවස්ථා බොහොමයක් අපේ මතකෙට එනවා ඒ සියල්ලම නෙමෙයි එයින් අපි දැන් ආයි ලංකාවට යන්න වෙලාව ලඟ වෙනවා දැන් පැය දෙකක් ඉතර දෙකම ආරගෙන මම එක්කන් ගියේ ඉතින් ඒ ලඟ වෙන කිට්ටුවේදී අපි බලමු ඒ අපිට බලපෑ දේවල් වලින් ගීත කීපයක සංදිස්ථාන අපි බලමු ලෝක ධර්මයේ අනුව අප බොහෝ ඔබට අපට බොහෝ පිරිසකට ජීවිතේ විය හැකි අවස්ථාව අහල බලමු පූජාසනේ ඔබ හිඳුවා ආ
ඊළඟට ගයන ගීතයට වයස අවුරුදු 37ක් වෙනවා මේ ගීතය ගායනා කරන්නට ගායනා කරන කාලේ මේ ඩෝල්ටන් නල්විස් රචනා කළපු ගීය අමරදේවස තනු නිර්මාණය කළේ ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනක් සඳහා මම ගායනා කළේ මට ලැබුණු තුන්වෙනි සරල ගී වැඩසටහන අපේ රටේ මේ වර්ගවාදී යුද්ධය පෙනුනේවත් නැහැ. හීනකින්වත් කාටක්වත් පෙනුනේවත් නැහැ. කවුරුත් දන්නේ නැහැ අපිට එහෙම යුද්ධයක් එන ලකුණක් තියනවාද කියලා. හරියටම අවුරුදු 37යි මේ ගියට. අපිට ඇත්තටම අවුරුදු 30ක් අර යුද්ධකින් පස්සේ තමයි අපි නැවත අපි මේ පියවි 100ට ඇවිත් තියෙන්නේ. වැහිලා ගිය ලංකා මාතාවගේ කටහඬ අපිට අවදි කරන්න පුළුවන් වුණා. හඬා වැටුණු මිනිසුන්ගේ ජීවිතවලට පණ දෙන්න පුළුවන් වුණා. මම මේ ගීය යුද්ධයේ ජයග්‍රහණයෙන් පස්සේ රණවිරුවන්ට උපහාරයක් හැටියට මේ ගීතය මම පාර්ලිමේන්තු ඉදිරිපිට ගිහිල්ලා ගායනා කළා. එදා තමයි මට ඇත්තටම මේ ගීයේ කොයිතරම් වටින ගීයක්ද කියලා දැනුනේ. දහස් ගණනක් සිංහ කොඩි ලෙල දුන්නා මේ ගීයේ ගීය ගයද්දී. මම ඇත්තටම හරිම වාසනාවන්තයි කියලා මට එදත් හිතුණා. මේ ගීය අපේ රටට ගායනා කරලා තිබීම ගැන අපි දැන් අහමු මේ ගීය උඩගුලියන් ගොතා බඳින Thank you.
सुरेश रुक्षान महेंद्र नियाल सह प्रियंत मेगोलोक मगे दारू एगोलो अद मे प्रसंग यलम तत्ते पत्करांड एक उगोलो उन्ट मुदत आहांड दाकींड पुलुवांगें दाती एक हेतु अत्तरम अपि गुडनगागत्तु चरितेट एगोलो आदरी इनिसा एगोलो हेम विलेम बलनो अपि रटे अनन्यतावयक् इष्ट करंडाय मे यान्ने ए अनन्यतावे सलकुण अपि कोहोमद तियन्ने कियला अपि अपे रटे अनन्यतावय ओब वेत थबुवा मम हितान्ने सुमित रंजन सह सुधीश्वर भंडार देन्नाम अपिट यम किसी देयक् सिद्ध वुणा नम् ओब हेमोम वेनुवेन देनो दहक् इसरहा अपिट पोलव बदागेन वेंदला अपिन अपिट ए प्रणामी दक्वा एनिसा किसी केनेक् ओब ए गैन पसुतैविल्लक् हिते तियागन्न एपा एवा गेम दें आय क्वेट एंड मे लांगा मम्मी उम्मीद एतन मे कले लुकू पुंडिया काटयुता उब दुदायकेम मर मुल क्यूवागे दुखमांसी हमकर मुदार मिथन दम सिंधु के अन्न मे मटत्न लुक वेहसा मे उमेम उबत्म अब रखियावान करला दुख महान सिंह हम करगान मुदल मुदल कोटसा अदमी सुमित रंजन सोयुरा आरंभ करपू पुण्य काटवीतर लुकू दायक दुनि मे पिरीस होंदट मैती मे अपे पिरीस ओब अपे मम मुलिंग क्यों आगे ओबे आत्मे अपे मे ओबे हांड अपी तो मे तीन सा मे होंदट मैती अत्रम ए शिष्यत् लबादेंड दायकत्वयक् लबादेंड सुमित रंजन सोयुराट उदव करान्न ओब ओहु मट किव्वा लबन अवुरुद्देत् मे वगे देयक् करन्न हदनवा किला मम किव्वा माव नम् गेन्न गन्न एपा तव वेन केनेक्व गेन्न गन्न एकटत् मम उदव करन्नम् किला एकट ए ओहुगे ताम वटिना अदहसट मम हितानि तानापित्तुमा हुंगा उदव करायि अपिट हुंद तानापति तुम्हें किन्ने ओगुलोक्कोटम बहुम कलावट साहित्येट बहुम आसाई सतुटुई एतुमा हुंगा मे दुक्कुना अपे पिट वेच्च देट एतुमा एतुमाटत् मम कियन्न ओने एक गैन वैडिय मेवा वेन्न एपा अपि अपि दैन एक इवराई दैन अपि दैन ओन्न दैन अपि आयि दैन क्वेट वलट दैन आवा अपि अपि अपे शब्द परिपालने के लिए अपे श्रीलंका दारू दिन मे
තියෙන ශබ්ද උපකරණත් එක්ක උන් දෙනටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ශබ්ද පරිපාලන වැඩ කටයුතු හොඳට කෙරුණ නැත්නම් මේ ශ්‍රවණ ලස්සනක් ලැබෙන්නේ නැහැ මේ ප්‍රසංගය බලන්න ආපු ඔබ හැමෝටම මගේ